ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවෘත්ති ජාලය අද තෙරණ දැන් වැඩි දියුණු කරන ලද අතිනවීන Android සහ Apple applications සමග උණුසුම් පුවත් එසැණින් දැනගන්න ඔබේ iPhone, iPad, Android phones සහ Android tabs මගින් අද දෙරණ ප්‍රවෘත්ති මෘදුකාංගය නොමිලේම download කරගන්න. තොරතුරු තාක්ෂණයේ සුපිරි වෙනස අද දෙරණ සමග අත්විඳින්න. අද දෙරණ ප්‍රවෘත්ති කලාවේ නව්‍යකරණ ප්‍රමුඛයා. කොහොමද අපේ නිර්මාල් මැතිතුමාගේ තත්ත්වය? තාම ඉතින් කියන තරම් ගුණයක් නැන්නේ. මම ගියේ අපේ සංවිධායකතුමාගේ රැස්වීම ඉවරලානේ. එතකොට සාලිය මහත්තයා කොළඹ ගිහිල්ලා. ලේකම් මහත්තයාගේ අම්මයි අප්පච්චි නං හිටියා. ඒ කියන්නේ අපේ චෙක් ටික දැම්ම ගන්න හම්බෙන්නේ නැහැ. ලේකම්තුමා ඔෆිස් එකට නම් යනවා. හැබැයි ඉතින් අස්සම් කරන්න බැරි එක තමයි ප්‍රශ්න. ඒක තමයි මං කිව්වේ චෙක් ටික ගන්න පරක්කු වෙනව නේද කියලා. ඉංගිනි නැන්දා නේ බං වෙදකම් කරන්නේ. එයා අත ගැහුවොත් ඉතින් ආයේ මොකද? දවස් දෙක තුනෙන් ගොඩ දාලා දෙයි. මොකද අපේ mantriතුමා කියන්නේ? එයා කියනවා සාකා සමිතිය හදන්න ඕනේලු. කාන්තා සමිතිය හදන්න ඕනේලු. දැන් තමයි මතක් කළා තියෙන්නේ. ඉතින් ඔවට මිනිස්සු වෙයිද බං? ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි. මට මොකෝ බං මං ඉල්ලන ඡන්දයක්ද? මේ අපරාදේ. උඹට තිබුණේ මේ සැරේ ඡන්දෙට ටිකට් එක ඉල්ලගන්න. පිස්සුද බං මට දෙන්නේ. ඇයි දෙන්නේ නැත්තේ? මම තාමත් ප්‍රාදේශීය සභාවේ සභාපති. ඉස්සෙල්ලා පළාත් සභා මන්ත්‍රී වෙන්න ඕනේ. ඊට පස්සේ පළාත් සභාවේ ඇමති කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ මහා ඇමති වෙන්න ඕනේ. ආන්න එතකොට ටිකට් එක ඉල්ලන්න පුළුවන්. එහෙමනම් අර රාජනායක ඇමතිතුමාගේ පුතාට ටිකට් එක දුන්නේ. එයා මොන සභාවේ මන්ත්‍රී වෙලාද? ඒ බං ඒකගේ අප්පච්චි ඇමති කෙනෙක් නිසා. ඕන අපේ අප්පච්චි ඇමති කෙනෙක් වෙලා හිටියා නම් අන්න මට ටිකට් එක ඉල්ල ගන්න තිබුණා. මේ විදිහට බැලුවොත් නම් ඔබට ආත්මෙට පාර්ලිමේන්තුවට යන්න හම්බෙන්නේ නැහැ. ඇයි? අපේ මන්ත්‍රියට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා. උන් තුන්දෙනාම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තමයි ඔබට ටිකට් එක හම්බෙන්නේ. හැබැයි ඒ වෙනකොට උන්ට පුත්තු හිටියොත් ඔබට ආත්මෙට පාර්ලිමේන්තුවට යන්න හම්බෙන්නේ නැහැ. මේ හවසට මන්ත්‍රීතුමා එනවා කියලා මෙහෙ. ඔබ ටවුන් එකට ගිහිල්ලා හොඳයන් කේක් ගිරියකෝ කෙහෙල්ලේ වරි කෝ අරවල්. ඇයිටි ආය පලයන්කො ටවුමට සාලිය කොළඹ ගියයි කිව්වට ආපහු එයිද දන්නේ? ඔව් එහෙම මිනිහා. හැබැයි අප්පච්චි මේ පාර තමයි මිනිහාගේ කට වැහුණා. මේ කට වැහුවේ නිකන් නෙවෙයි. ඔන්න උක්කුව ගුරුන් නාන්සේනවා. කිසි දෙයක් කතා කරන්න එපා. අත්තේලා උන්වහන්සේ දැන් කොහොමද මාත්‍ය අත සාර්ථක් නැහැ. මාත්‍යලා මගේ බේත් නැවැත්තුවලුනේ. මේකෙන කුරුණාසේ දැන් අමිතුමාගේ නෝනාව හොඳ කරගෙත් විදුරෝණානේ. ඉතින් විදුරෝණා කිව්වා අපේ පුතාගේ අත හොඳ කරලා දෙන්නම් කියලා. මගේ හිතට නම් ටිකක් අමාරුයි තමයි. මගේ බේත් වලින් ගුණයක් තියෙනවද නැද්ද කියලා බලලා ඉවර වෙලා වෙන කෙනෙකුට පංගරාතු කරා නම් හොඳයිනේ. නෑ ඉතින් වෙදනෝනම් අපි ඒ කාලේ ඉඳලම ළඟින් ආශ්‍රය කරානේ. ඒකත් එහෙමයිනේ. මට මතක නැති වුණානේ. ඒ වුණාට ඉතින් ඩිංගිරියා ඔච්චර උඩ පයින්නේ ලේකම් මහත්තයා බෑන වෙන හින්දානේ. ගුරුනාන්සේ අපි අපේ පාඩුවේ අපේ දරුවා හොඳ කරගන්න. ගුරුනාන්සේට බොහොම ස්තුතියි උදව් කළාට. මහත්තයෝ මට කාගේවත් මගුල් කඩන්න උවමනාවක් නැහැ. ලේකම් මහත්තයා කියන්නේ අපේ ගමට සම්පතක්. එහෙව් මිනිස්සෙක් නැතිනාස්ති වෙනවා දකින්න මං කැමති නැහැ. මං වංගියකුත් කිව්වේ. වෙදනෝනගේ දුව බැඳ කියලා ලේකම් මහත්තයා නාස්ති වෙන්නේ කොහොමද? ඔය කියන්නේ අර ගුරුනාන්සේ දවසක් කිව්වේ අර විෂකන්‍යා යෝගේ. මාත්‍යලෝක ඩිංගිරිකෙන් අහන්න ඇති ඩිංගිරි නෑ කියන්නේ. කමන්නේ කමන්නේ.
මංගාවේ හැබැයි මෙන්න මේ ටික කියලා. මහත්යලා දැන් මගෙන් බෙහෙත් කරන එක නැවතුවනේ. ආයෙත් ඉතින් මොනම හේතුවක් නිසාවත් මගෙන් බෙහෙත් කරගන්න සූදානම් වෙන්න එපා. එච්චරයි. බයන ඇමතිය මේ වැඩේ කරේ නැත්නම් කවුද මේක කරේ? ඇමතිය හෙට එනවා මාව හම්බ වෙන්න. ෂි. සේරම වැඩ අපස. ඇමතිය කියන්නේ නිදාගෙන ඉන්න ණය. අපි ගහලා තට්ටු කරලා ණයව ඇහැරව ගත්තා. දැන් ඒකෙන් සිද්ධ වුණේ ඉන්කම් ටැක්ස් ෆයිල් ටිකයි අර ගෙවපු නැති EPF ෆයිල් ටිකයි ඔක්කොම අපව ඇහැරුවා. දැන් ඇමතිය පිළිගන්නවද අපි මේ වැඩේ කරේ නැහැ කියලා? තරමක් දුරට පිළිගන්නවා. ඒ වුණාට අපි කළා කියලා පිළිගන්න හේතු තියෙනවා. දැන් අපි මැදිහත් වෙලා හරි මේ දෙන්න හොයලා දුන්නොත් අපිට දිවස් තියෙනවා බං. හරි හරි අපිට දිවස් නැති වුණාට මට හිතෙනවා මෙහෙම වැඩක් කරන්න. කොහොම වැඩක්ද? අපි උක්කුව ගුරුන්නාන්සේ හම්බෙලා අංජනම බලමු. වේදහාමිනේ මෙලහටත් අංජනම් බලනවද දන්නේ? හරි හරි ඉතින් ඒ බල්ලා ඉන්න තැන වහගත්ත තමිල කැමති මාව කසාදපදින්. බලමුකෝ බලමුකෝ. දැන් හෙට මට ඇමතියව හම්බ වෙනවනේ. හරි ගොක්කත් කපලා තියෙන්නේ. මහත්තයට මොන බන්ධනේ දාම කරලා තියෙන්නේ? ගෙටින් ගෙවුම බලන්න ඕනේ. එතකොට බන්ධනේ කැපුවම හරිද? තවත් කරන්න වෙයි. අම්මට කියන්න මට හරිය පුදුමයි අර අත්තම්ම ගැන. ඔව් දැර සිලින උනද? ඒ මොකද ඒ? ඒ මිනිස්සුන්ට එහෙම කොහොමද එකපාරට හතියක් ආවේ? කන් දෙක තුඳුරට මැහුණනේ. දැන් ඌව හිතන්නේ කා ඉනේ අයිතිකාරයෝ ඇවිල්ලා ඒ ගෑණි වැන්න කියන්නේ වා. ගුරුන්නාන්සේ මගුලක් කෙරෙන්න තියෙකේ අම්මල දුල ලේකම් මහත්තයා බලන්න යනවා වගේ. කාරණා කටයුතු හොඳට දැනගෙන කටබලිය වන්න ඕනේ නෑ නේව. ඕ උඹට කරන්න පුළුවන් හරි උඹ කරලා පෙන්නු. මං කරපැති දෙයක් නෑ. ඕවා විහිං කරගන්න දේවල්. උඹ තැන තැන කියෝ කියෝ ගියාලු නේව ඔක කරේ මං කියලා. හොඳද ඒක මං කරා කියමුකෝ. මම්ම හොඳ කරන්න. පුළුවන් නම් හොද කරා. ඇයි මමට බෑ කියලාද හිතාන ඉන්නේ? මං කිව්වනේ. පුළුවන් නම් හොද කරගනි. බෝය යාළු මිත්‍රයෝ නම් ඉතින් සරින් සරේ ඇවිල්ලා හොල්මන් කරලා යනවා. අර හීන් සන්දියේ වගේ. මට ආරංචි ඇති නේව මය කඩුල්ල ළඟ ඔය නාහෙන් කටින් ලේ දාන එකෙක් වැටිලා හිටියා. මගේ ගෙදර මගුල නම් ඉතින් කවදා හරි සිද්ධ වෙයි. හැබැයි ඊට කලින් උඹේ ගෙදර අව මගුලක් වෙයිද දන්නේ? කල්පනාවෙන් හිතපන්. වරෙන් පුතේ.